A very happy Valentine's Day to everybody in love out there. අද ආදරවන්තයින්ගේ දිනේ ආදරයට ආදරය කරන ඔබ බලාපොරොත්තුෙන් හිටපු ආදරණීය හොරාවයි මේ. දෙහදක ආදරේ. රටක්ම ආදරය කරන බොහොම ආදරයෙන් ජීවත් වෙන ආදරණීය යුවලකට අද ආදරවන්තයින්ගේ දිනේදී මම දෙහදක ආදරේ වැඩසටහනට ආරාධනා කළා. මේ හැමෝම ආදරය කරන රුවන්, ෂෙරිල් ආදරණීය යුවල. Hello, happy Valentine's Day. Same to you. Thank you. And ලස්සන කපලයක් නිසා මම ලස්සන ෆ්ලෝරා වෙතින් ලස්සන මලක් ෂෙරිල්ට ඔන්න රුවන් තැන්කියු ඔයාට මුවා මුවා ඉඳ ගන්න අද අයනු වැඩි නේද අන්න හරි තීරණනේ අයනු වැඩි කියලා ආදරවන්තරි දිනේගේ ආදරවන්තින්ගේ දින නිසා ආදරණීය යුවලකට ආදරයෙන් ආරාධනා කළා හොඳ එහෙමනම් ඉතින් මං හිතුවා ආදරවන්තයින්ගේ දිනේදී මම ආරාධනා කරන්න හොඳ හරිම ආදරණීය යුවල තමයි රුවන් ෂෙරිල් කියන්නේ කියලා. ඔය දෙනෙක් දෙන විතරක් නෙමෙයි ඔය දෙන්නට මුළු රටක් ලෝකයක් ආදරේ. ඔය දෙන්න කියන්නේ එකිනෙකා අතර ආදරය බෙදාගෙන දෙන්නෙක් විතරක් නෙවෙයි තවත් ගොඩක් අයට ආදරය බෙදලා දෙන දෙන්නෙක් තව ගොඩක් අයගේ ආදරය ලබන දෙන්නෙක්. නමුත් අද අපිට දැනගන්න ඕනේ ඔය දෙන්නට දෙන්නාගේ තියෙන ආදරේ කොයිතරම්ද ඒක ආරම්භ වුණේ කොහොමද ගලාගෙන යන්නේ කොහොමද කියලා කවුද පටන් ගන්නෙ ලේඩිස් ෆස්ට් නේ ඕකේ මං හිතුවා කොහොමද පටන් ගන්නෙ ලේඩි හා ආට කොහෙන්ද පටන් ගන්න ඕනේ රුවන් ගැන මතකය මොකද්ද කියලා ෂෙරින්ගේ ඇහුවොත් ෂෙරිල්ට මතක් වෙන්නේ කවද්ද මොන අවස්ථාවද මොන සිදුවීමද මං ඉස්සලාම් කියන්නම් මම කොහොමහරි ආදරේ කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු කෙනෙක්යි. අහයි ඇත්ත කතා කරන්න බෑ. ඔව්. තින් හරි වරි වෙලා යෝ මොකද්ද මේ ආදරේ බැඳීම් කියන්නේ වැඩක් නැහැ. එහෙම කියලා හිතාගත්ත කෙනෙක් මම. එහෙම දැඩි තීරණයක් හිටපු කෙනෙක්. මමාටත් කිව්වා මම ආයෙනම් ඇත්ත කියන්න බෑ මම නම් ලව් කරන්නේ නැහැ මට නම් බෑ. එහෙම කියලා හිටේ. කොහොමහරි මම 2000 කොළහේ හරි මට මතක නැහැ කොහොම හරි මගේ අමා ඩ්‍රාමා එක මං කරන කාලේ කොහොම හරි මම එදා ෂූටින් ඉවර වෙලා වේලපයින් ආවා. දවල් වගේ ආවා. එනකොට අම්මා බලාගෙන හිටිය ටීවී එකේ සින්දුවක් යනවා රුවන්ගේ සින්දුව නොදකින්න බෑ. මම අර පොඩි අර පරණ වාහනයක් ගාව ඉඳගෙන අර ෂෝල් එක තියාගෙන සින් කරන එක මම ආයි මම කාම්බරේට කියලා ආයි මම පිටිපස්සට මොකක් අනේ හරි ලස්සනයි නේ මම සින්දුව. සින්දුව. ඕ ගායකයෙක් නේ. නෑ එහෙම නෙමෙයි මට එහෙම ලේසින් හිත යන්නේ නෑ එහෙම කිසි කෙනෙක්ට. මම මේ බලුවා මේ හරි අමුතුයි මියුසික් එකත් ආසයි. මමත් කිව්වා මම ඔව් කියලා කිව්වා මම එච්චරයි. ඊට පස්සේ මං කාමරේට ගිහලා දැන් මට ඒක ඔලුව වැඩ කරනවා. නොදකින්න බෑ කියන එක. නොදකින්න බෑ කියන කීනේ දැන් රුවන් නොබලා ඉන්න බැරි තත්ත්වෙට ඇවිල්ලා එතකොට. ඊට පස්සේ මොකද අර මම හරි වරි වෙලානේ හිටියේ. ඉතින් මම ඊට පස්සේ මට හිතුණා නෑ මම මේ අයියට විෂ් කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මම ගත්තා යා පැතුම් කියන යාළුවෙක් හිටියා. එයාට අරගෙන මම කිව්වා රුවන්ගේ නම්බර එක තියනවාද කියලා. මේ පොඩ්ඩක් ඉන්න නංගි කියලා මේ බලලා දෙන්නම් කියලා මම එයා තිබ්බා විනාඩි 5කින් තිබ්බොත් එවන්නම් කියලා. ඔය තරම් ෂෙරිල්ගේ හිතට මේ නැද කියන බෑග් එකේ වැදිර ඇද්ද? ඔය නොදන්නා ඔයාට කතා කරලා දැන් අන්න හරි. ඔව් මට වෙන නිරෝෂක්ගේ ඇත්තම කියනවා නම් මට එහෙම යාළු වෙන්නවත් එහෙම දෙයක්කට නෙමෙයි. මට හිතට නෑ මට මේ සින්දුව හිතට වැදුනා. මම යාට කියන්න ඕනේ මේ වගේම සින්දු කරන්න කියන එක. හරි? ඒක කොහොම හරි මේ නම්බරේ මට එවුවා පැතුම් අයියා. ඊපස්සේ මම විශ් කළා මං කිය වගේ සින්දුව ලස්සනයි. ඉතින් ඕල් ද බෙස්ට් මේ වගේ සින්දු කරන්න කියලා මං කිව්වම රුවන්ට. ඒ කියන්නේ තවම තියෙන්නේ ගීතේට ආසාවක් විතරයි. ඔව් ඔව්. ඒ ටික විතරක් කියලා තිබ්බා. කතා කරපු ස්ටයිල් එක. ඒක තමයි දැන් රුවන්ගේ. මම කතා කරන්නේ නැහැ මට මතක නැහැ.
ඇති මං කතාගන්න හලෝ අය කිය ම ශෙරල් කිලිගම යහෝ කවුද කියලා කොල් කනල් දැන් ශෙරල් රුවන්ට ඕකේ මට බෑම බෑ කෝකර බෑ මට මම හරි හෙලෝ කියන්න රුවන් ඉතුරු හරි හලෝ හලෝ මම ෂෙරිල් කතා කරන්නේ කවුද කියලා හැමෝම කවුද ෂෙරිල් කවුද මං අමා අමා කියන ඩ්‍රාමකේ දැකලා තියෙනවා බෝඩ් එකේම දැකලා තියෙනවා අන්න එම තමයි කිව්වේ මෙයාට ඊට පස්සේ කොහොම හරි මේ ඊට පස්සේ ආය කතාව කිව්වා මම කිව්වා මං කැමති වගේ සින්දුවට මාර ලස්සනයි මේ ඔයගේ සින්දු කරන්න කියලා මම ඊට පස්සේ මේ ඊට වඩා දෙයක් කිව්වට මං තිබ්බ ෆෝන් එක ගොඩ් බ්ලෙස් යූ කියලා තිබ්බා එහෙමද ඕකේ දැන් එන රුවන්ගේ පැත්ත දැන් ෂෙරිල් ඔයාගේ ගීතයක් දැක්කලා අහලා ඔයාගේ නම්බර් එක හොයාගෙන දැන් එයා කතා කරනවා. ඔව්. ඔයාගේ පැත්තේ මොනවද මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ? මෙයා කතා කරන්න කලින් මට ඔය නම්බර් එක දෙන පුද්ගලයා කතා කරා. ඉතින් එයා මට කතා කරලා කිව්වා "රුවන් මචං උඹගේ නම්බර් ඉල්ලනවා මේ ෂෙරිල්ගේ මොකද කවු ෂෙරිල්? අර දන්නවද මේ ඩ්‍රාමා වලින් ඉන්නවම කව බෝඩ් වල හැම දැකලා තියෙනවා. ඒකට මම ෆීල්ඩ් එකට හිරොෂක් අලුතෙන් ආවේ. ඉතින් ආපු ගමන් කට්ටිය එහෙම දන්නේ නැහැ නළු නිළිය අඳුරන්නේ නැහැ එහෙම කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ මං ගෝ නම්බර් එක දෙන්නේ නැහැ විශ් කරන්න මට කෙල්ල ඉල්ලන්නේ. කියලා ඔහම කිව්වා. ඊට පස්සේ පොඩි ජෝක් එකක් දැක්කා. පුළුවන් නම් කියලා මම එකක් කිව්වා. බලන්න ෂෙරිෆ් ඔහම එකක් කිව්වා. ඕකේ. මං ගෝ ආයෙත් නම්බර් එක තියන් කොහමද මොනවද දන්නේ නැහැ. මම මෙයා වගේම කතා කරා ඉතින් කිව්වා තෑන්කියු නංගි. මම ඇත්තටම එයා පර්සනලි දන්නේ නැහැ. දැකලා තියෙන්නේ පොරල්ල යනමන දැන් ගොල් මෙයාගේ බෝඩ්ස් දැකලා. එතකොට දැන් රුවන්ට වෙලා සරින්ම මේ මෙහෙම කෝල් එකක් ශරීරගෙන් එනවා කියලා දැනගත්තමවත් මොකක් හරි වෙන කෙනෙක්ගේ කෝල් එකක් එනකොට වැඩි ස්පෙෂල් ෆීලින් එකක් ආවද? රුවන් සාමාන්‍ය දෙයක් නේ රස රස කතා කරලා කතා කරලා දැන් මේක මගේ ඇත්තටම නිරසකි පළවෙනි يعني මතක දැන් දැය කරාට මේකනේ මගේ අර මේ රටක් ලෝකයක් හැම මිනිස්සෙක් අතර ගීප් සින්දු. ඒතකොට මේ වගේ මේ කමෙන්ට් එකක් එනකොට ඇත්තටම සතුටුයි දැන් අනේ. මෙහෙම කෙනෙක් කතා කරලා ඉතින් මොනවා කියයිද? ඉතින් පොඩි හිටියා මේ කෝල් එක කෙනෙක් ඉවසන්නේ නැතුව හිටියා. හිටියා. මොකක්ද කියන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ කතා කරලා මෙයා කරේ මාව ඉපාර අඳුරගත්තා. මම දැකලා තියෙනවා මේ මෙහෙම කියලා. ඊට පස්සේ මම විශ් කළා. විශ් කළා ඉතින් අපි මං කිව්වා තෑන්කියු එහෙමයි. කියලා අපි එතනින් කෝල් එක ආව විසන්දි වුණා. හරි. විසන්දි. තරා. කතා කරනකොට දැන් මෙතනින් විසන්දි වෙන්නේ පුංචි ක්‍රමයකක් විතරයි. මොකද අද ආදරවන්තයින්ගේ දින රුවන්ට ලස්සන ආදර ගීත ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරින් ලස්සන ආදර ගීතයක් දැන් අපි අහන්නයි යන්නේ.
රෑතුන් යම ඔය ඇස්මාන මා මුසපත් කරන යහනේ තනි යහනේ පේන දිනෙන් ඉඟිපාන රෑතුන් යම ඔය ඇස්මාන මා මුසපත් කරන ආදරයේ මිහිරෙන් මානියුනේ ඒ ඇසුරේ අලුතින් හොඳයි ඒ කෝල් එක නම් විසන්දි වුණා. කවුරුහරි කාට හරි ඊට පස්සේ ආයි කෝල් කරාද? කවුද කෝල් කරේ ඉස්සර? කොච්චර කාලෙට පස්සේද? දැන් නම් මෙහෙම කරගන්නවා. කවුද? ෂර්ලින් නම් කියන්නේ හරියටම මේ මම කතා කරා. සතියකින් රුවන් ආයි කෝල් බෑක් කරා කියලා. ඇයි? මම කෝල් බෑක් කරේ ඇත්තටම මේ යාළුවින්ට බලාපොරොත්තු නෙමෙයි. මම දැන් ඒකට සීතමාරතේ ඔඩියෝ එක කරලා තිබ්බා. චමිල් එක කතා කරගත්තා මචං මේකට වීඩියෝ එකට කවුද අපි ගන්නෙ. එතකොට ඇත්තටම වීඩියෝ එකට ගන්න අදහස් කරේ වෙන කෙනෙක් හිටියා. මේ ලංකාවේ ජනප්‍රිය මේ මොඩල් කෙනෙක් හිටියා. ඉතින් එයාවත් දැන් ස්ටෑන්ඩ් බයි දැන් වීඩියෝ එක තියන් චමිල් කිව්වා මේ ෂෙරිල් නියමයි නේ මං කොහොමද මට කතා කරා. මේ මොකක් පොඩක් අහලා බලමු. හැබැයි ගණනු පැටි අහලා බලමු කියලා ඊට පස්සේ මේ කතා කරා මම කොහොම මෙහෙමයි හලෝ මම කොහොම මෙහෙමයි සීතමාර්ථයේ සෝන් එකේ වීඩියෝ එක දිනා මේක තමයි නංගි සින්දුව මේ කැමතිද වීඩියෝ එකට එන්න කිව්වා ගත් කටනෝ කියපිය බෑක් කියලා ඇයි මේම කියනවා මට දැන් ඔක්කොම දැන් පත්තිලයි අයියෝ ඉවරයි ඔක්කොම හැබැයි රුවන් ලොකු ෂෝ එකක් තියාගන්න මොකද ඔයාගේ සෝන් එකට කැමති වෙලා ආයා විසින් මට කෝල් කරපු කෙනෙක් නෑ නිකන් හිතනවාද බෑක් කියන එකක් නැහැ මම හිතුව නෑ බෑ කියන්නේ නැතිව දැන් ඉතින් මම ෆිට් එකක්නේ මම කව නෑ නෑ පුළුවන් ජමිල් වඩා ඉන්න මම කතා කරන්නම් කියලා. ගත් කටටම බෑ කිව්වා. ඉතින් ඊට පස්සේ මම කවරන් ගියේ එහෙම කරන්න බෑ මේක මම කවුද වැඩක් නෑ අයියා මෙහෙමයි මම දැන් මෙයා චිලිගේ සෝන්ග් එකක් කරලා. ඕකේ. ඊට පස්සේ මම කිව්වා මෙහෙමයි දැන් ආයෙ කරන්න යා අයියා ටික කාලෙකට. ෂෙරිල් දැන් තීරණවල ඉඳලා තියෙනවා. ඔව් මම කව මේක හොඳ සින්දුවක්. ඔයා බලන්න මේ ඔයාම තමයි ඕනේ. මේක වැඩේට කියලා. මම ඉතින් ගණන් උස්සස්සේ හිටියා. දවස් දෙක තුනක් අපි ඔකට මේ කතා කරා. ඉතින් මෙයා දවසක් මෙයා වැඩ නැතුවද මන් දන්නේ මේ දවසක් හිටියා ගෙදරට. අනිවාර්යයෙන් මේ මොනහරි තරහක් ගිහලා හරි මොනවා මල පැනලා හරි දවසක ඉන්නවා. ෂූටින් කැන්සල් කරලා දෙතියේ. ෂූටින් එදා තිබ්බේ නෑ මත් අමිත් එක පොඩක් කරපුණා. ඕකේ. පිළා හරි මොනහරි ඉන්නවා. ඉතින් මේ මම ගත්ත කෝල් එක. අද වෙලාවට කෝල් එකක් ගත්ත වෙලාව. හරි වෙලාව. හරි වෙලාව. ඉතින් ඊට පස්සේ මෙයා කිව්වා මෙයාගේ එතකොට පොඩි ෆෑකක් මෙයාත් එක්ක පටන් ගන්න එකක් තිබ්බ ඕස්ට්‍රේලියානු කෙනෙක් එක්ක. ආහ්. ඕස්ට්‍රේලියානු බෝයි කෙනෙක් යා. සිඩ්නි හරි මෙල්බන් ඉන්න කෙනෙක්. මෙයා තාම කියන්නේ තාම මේ පටන් ගන්න යනවා. ඉතින් මං කිව්වා මෙයාට ඒක ගැන. කියලා තිබුණා. ඉතින් මේ පොඩි පොඩි අප්සෙට් එකක් කියනවා. එයා මෙහෙමයි නීති දානවා නම් මම. ඉතින් ඒ ගැන රුවන් නේ කතා කරන්න හේතුව මොකද්ද? ෂෙරිල්. දැන් මෙයා කිව්වද මේ අප්සෙට් එකේ ඉන්නේ දැන් අර කතාවත් එක්ක මේ ඔක්කොම අප්සෙට් මං කෝ ගණන් ගන්න බලන් කි. මෙන්න මේවයි කියලා. මට නිකන් හිතට කියන්න හිතුණා මම දැන් නැහැ හේතුව මං කියනවා. එයා මගේ යාළුවා යාළුවෙයිද කියන එක නෙමෙයි මං කෝ ඕ ඉෆෑග වට හරියන්නේ නැහැ කිව්වා. ඔක කිව්වේ. ඕ මෙයා මගේ මේක පාට් එක කිව්වා. නංගි ඔයාට ඔක හරියන්නේ නැහැ. ඔයා හොයාගන්න ඔයා ළඟ ඉන්න කෙනෙක් කිව්වා. මං දැන් මම හිතාගෙන නෙමෙයි කිව්වේ. මං කොහොමද මට හිතට ආවා ඔයාට ඕක මේ ගැලපෙන්නේ නැහැ කියන එක මම මෙයාට කිව්වා. හරි. කියලා ඉතින් අන්දිමේදී කෝල් එක අපි පටන් ගත්තේ දවල් 1ට රෑ 8යි ඉවර වෙනකොට. දවල් 1ට ඒ කෝල් එක ඉවර වෙනකොට සාමාන්‍යයෙන් අතරින් මැදින් මැදින් සාමාන්‍ය ඔටෝමැටිකලි කට් වෙන ආය ගන්නවා. රෑ 8ක් සංගීතය කියන දේ මොන ප්‍රශ්න තිබ්බත් ඒක අහනකොට හරි නිදහස්නේ මනසට. ඉතින් ඒක සංගීත කියන පව ඒක නේද? ඔව් එයා I think සින්දු කිව්වා. ඉතින් ඒකයි අන්තිමට කතා බහ වෙලා සින්දු කියලා කොහමද නෑ කෝල් එක 8යි කෝල් එක මම බයින මේ පැත්තට රත් වෙනකොට මේ පැත්තට ගන්න ෆෝන් එක. ආයෙත් ඊපස්සේ ලවුඩ් ස්පීකර් දාන්න. ආයෙ ෆෝන් එක ගන්න. ඉතින් ඔය වගේ මේ
එහෙම තමයි කාලේ ගත කරේ. ඊට පස්සේ ඉතින් මේ එහෙම ඒ ටෙලිෆෝන් කන්වර්සේෂන් එක අවසානයේදී මොකක් කරේ? අවසානයේ එහෙම එකක් නැහැ. දෙන්න දැන් ගොඩක් අර එක් ලඟ උනා. ක්ලෝස් ලා දැන් තියෙන. ක්ලෝස් ලා හිටි. ඊට පස්සේ මං ආයේ පව දවස් දෙකකින් ඉඳලා වීඩියෝ එක ගැන අයිඩියා ගත්තම හා කිව්වා. තේරා ජාදු චල් ගියා කියලා කියන්නේ. මැජික් එක වැඩ කරගෙන තියෙන්නේ. හොඳයි. රුවන් ශරීරගේ ආදර කතාවේ තව ලස්සන ලස්සන තැන් තියෙනවා. නමුත් දැන් අයිමත් මම පුංචි කමයක දානවා. මොකද අද ආදරවන්තින්ගේ දිනය. ශරීරුත් දන්නවා රුවන් විශේෂයෙන් ආදරවන්තින්ගේ දිනය කියලා විශේෂයෙන් සමරන කෙනෙක් නෙවෙයි. ශරීරුනම් කියන්නේ අපි හැමදාම ඉන්නේ ආදරවන්තින්ගේ දවස සමරනවා වගේ කියලා. නමුත් මේ දෙහද කාදරේනේ කොහමද? පෙරන් දෙහද කාදරේ. ඕක කරන්න මම ඕක ටීවී එකෙන් බලන්නේ. ආ මේක කරාද? එහෙම නේ. හට්. හට්. ඕකේ දෙහද කාදරේ නිසා විශේෂ දෙයක් කරන්නයි යන්නේ දැන් රුවන්. රුවන් මේක අවස්ථාවක් කරගන්න යන්නේ. මේ මොකද්ද? බලනවා දන්නේ කියලා මේක මොකද්ද කියලා? මේ මොකද්ද මේ? මොකක්ද? අපි ශරීරය බඳින්නේ නේද? ඔව් මේක මම වලට තියන්නේ. අද Valentine's Day. ෂා ඔහේ තන නුක මං වර්ධන එකක් නෑනේ නේද? ඔක පෙන්නන්න. ආ නුවන්ගේ වැඩ. ආ ලස්සනයි. කවුද මේක දුන්නේ? කවුද මේක දුන්නේ? නෑ ඉති වෝලන්ටයින් වෙන කවුද? ඉති මම කිව්වේ මම වලට වෙනවද? පෙන්නන්න නෑනේ. රුවන් එයාගේ ආදරේ ප්‍රකාශ කරන්න අද දෙහත කාදරේ වැඩසටහන තෝරගත්තා. ඔයා වෙනුවෙන් දෙනවා රින් එකක් අරන් තිනවා. ඉතින් එයාට එක පළඳින්න පළඳින්න. එයා දැන් එයා කල්පනා කරලා තියා මට මොනවද ගෙනාවේ නැන්නේ කියලා. No need. Right. Oh my god. මේකරම දාන්න. මුදු වැඩි වෙලා තියනේ. මේ මුදු ගලවලා තමයි. ඔය දෙන්නත් 2016 February 14th අමතක වෙන්නේ නැති. Valentine's Day එකක් වෙයි. Wow. ඒක ගානටම තියෙනවා. ඒක කොහොමද මැනලා ගත්තේ කියලා දන්නව? ඒක කොහොමද ගත්තේ? මම දන්නේ නැහැ මාත් එක්ක නෙමෙයි අයින්. කොහොමද? අපි කල් බලමු. අද වෙඩින් රින් එක අමතක වුණා මෙයාට. ආ මම අඳින්න ගියා සාරි අඳින්න ගියා සැලොන් එකට වෙඩින් රින් එක බබා වෙඩින් රින් එක අරන් එන්න වොච් එකත් එක්ක මට අමතුනා වගේ මම ඊතර ගෙදර අහහ හොඳ වෙලා වෙඩින් රින් එක තියලා ගිහලා ඔකේ ටක් ගාලා ගියා ඒකත් අරගෙන මියා මට කිව්වා බබා මාර ට්‍රැෆික් මේ මට චුට්ට වෙලාවක් දෙන්න මම කිව්වා හරි හරි බබා ඉක්මනට එන්න එන මම එම කිව්වා එහෙම තමයි ආදරේදී සමාදේවල් Thank you ආ love you All right. අතපාඩ දෙනවා. මාතකක් තියෙනවා. අපි නවත් Valentine's Day එක තියාගන්න. හොඳයි. එහෙනම් දැන් අපි චූටි romantic break එකක් ගන්නවා. දෙන්නම ඉන්නේ හොඳ romantic mood එකක. ඉතින් දැන් දරන්නේ කොහොමද අපි දෙහද කාදේ වැටස්ථානේ break එක ගන්න කියලා? මෙහෙම ගත්ත ඇඟිලි ටික. අන්න හරි. بس මෙන්න මෙහෙම පෙන්නවා කැමරේ එක. දෙහද කාදරේ. දෙහද කාදරේ. දෙහද කාදරේ. කියන්නේ බලන්න දෙහද දෙහද. බෑ. දෙහද කාදරේ. නැහැ මේ වෙද්දි රුවන්ට ශරීරයට මම හිතන් දැනනවා දෙන දෙන්න තුල මොකක් හරි විශේෂත්වයක් මේ ෆීලින් එකක් තියෙනවා කියලා නේද? නැති වෙන්න බෑ නේ. නැත්තම් කවුරුත් ඔය තරම් වෙලාවක් කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඔය තරම් දේවල් ටෙලිෆෝන් කන්වර්සේෂන් එකේ කතා කරන්නේ නැහැ නේද? දැන් කොහොම හරි බෑ කියපු ශරීරල හා කියව ගත්ත ගීතයට. අපි බලමු මේ තමන්ගේ ජීවිතයට ඇතුල් වෙන්න හා කියව ගත්තේ කවුද කොහොමද කින්ද මන්ද කියලා. මොකද ඊට පස්සේ කතන්දරේ වීඩියෝ එකට අපි සීතමාරුදේ වීඩියෝ එකට ඇත්තම දවස් 2-3කට දවස් 2-3කට වගේ කලින් අපි හම්බුණා. ඉතින් ඇයි ප්‍රැක්ටිස් එක? රිහර්සල්ස් නේ. රිහර්සල්. නෑ එහෙම එකට නෙමෙයි. දැන් කොස්ටියුම් එහෙම ගන්න බෑ. නෑ ඒකට නෙමෙයි. ඊට කලින් දෙන්න පර්සනලි හම්බුණා. ඒක තමයි මම යහුවේ. මියුසික් වීඩියෝ එක රිහර්සල්. ඉතින් තාම දැකලා නැහැ නේ. ආ. ෆස්ට් ටයිම් තමයි දකින්නේ නේද? සැබෑවට නේද? දැන් මම මෙයාව දැකලා තිබ්බේ බෝඩ් එකේ. ඕකේ. මෙයා දැක්ක මා වීඩියෝ එකේ. දැන් මේ සජීවී දකින්න යන්නේ. සජීවී දකින්න යන්නේ. ඉතින් සජීවී අපි නුගේ කොට තැනක හම්බුණා. රෙස්ටුරන්ට් එක. මම හිටි විජේරාමෙන් ඊතර මට ළඟයිනේ. ආ ඕකේ. මම කොහොමයිනේ කියලා ඉතින් මම එදාට මෙයාට gift එකක් දුන්නා. ඉතින් මේ එහෙමද ඔයාගේ music videos වලට ගැලවෙන්න gifts දෙනවද? නෑ එහෙම නෑ. නෑ පළවෙනි එක නෙමෙයි වීඩියෝ එක. ආ දෙවෙනි එක නොදකින්න බෑ කරා. ඊට පස්සේ second video එක. ඉතින් නැහැ ඉතින් මේ දින හම්බ වෙන්න හේතුව මියුසික් වීඩියෝ එක සම්බන්ධයෙන්ද එහෙම නැත්නම් මොනවාරි පර්සනල් දෙයක් කතා කරගන්න. පර්සනල් නේ අපි නිකන් අපි දන්නේ මෙයා එක පාට් එක කිව්වා ඒත් මම කිව්වා මට එහෙම බෑ අපේ මම එහෙම මේ හම්බ වෙන්න එන්න බෑ මට මං එහෙම කිව්වා රුවන්ට මං කිව්වා මොකද අපේ මමා ගැන ඔයා දන්නවනේ මමා වෙන්නේ ශරීරයක මම මමාට බොරුවක් කියලා මමාට හොරෙන් අපි කරා
මමාට හොරෙන් අනේ පව් මම මමාට හොරෙන් වීඩියෝකුත් කරලා ඔක්කොම මාසයක් තුනක් විතර ලව් කරලා ඊපස්සේ නම් මමාට කිව්වා අච්චර හැම නෑක් වගේ හිටුව මමාට හොරෙන් මම දෙන්නේ නෑ නැත්තම් හොඳයි ඉතින් එදා දෙන්න මීටුලා මොනවද කතා කරන්නේ නිකන් ඉතින් අපි කියව කියව හිටිය එහේ ඉතින් තමයි ඉතින් කියව කියව ඉඳලා ඉතින් අපි මේ වයිසල කියන්න දැ මටික ෂෝටක් ඇඳගෙන මම එච්චරයි කියන අනේ මම රුවන් බලන්න කොල්ලෙක බලන්න යන එක මම මේ හරි ෆැෂන් මම නෑ මං හරි සිම්පල් කොටකයිස් මං ඇඳගත්ත කොල්ලා වගේනේ මම ඇඳගෙන කොණ්ඩෙ පොඩක් කඩාගත්තා ටී ෂර්ට් එකක් දාගත්තා මම ආවා මම දැන් මට දැන් යන්න කලින් දැන් මම මොකද කියන්නේ මම අපේ අක්කිට ඇහක් ගැව්වා අක්කි බෙවලි අපේ අක්කි හරි සයිලන්ස් මට දැන් යන්නත් උනේ මං කොහොමද බොරුවක් කියන්නේ මට බැවුවා කියන්න මට කුටි ගන්න වෙයි කියලා අක්කි කිව්වා මංක මමාමන් ටක්ගාල එනවා මේ මම කොළොන්නාවට ගිහිල්ලා ටක්ගාල එනවා මොනවාට තැන මංක පොඩි වැඩක් තියෙනවා මම මොනවාට මොන මොකක් ටක්ගාල එනවා කතා කරගෙන ඉන්න බෑ දා වහිනවා හොඳටම ආ ඔකේ ඔව් දා වහිනවා ඊට පස්සේ ටුක්ටුක් එකේ අම්මට කිව්ව බොරුවට සතන වචන වහින්නේ ටුක්ටුක් එකේ ගියා ඊට පස්සේ ඉතින් මෙයා හිටියා ඉතින් මෙයා කලු එකක් ඇඳන් හිටියේ මතකයි ඒක ඒ ළඟදී තමයි ඒ ඇඳුමත් අයින් කරේ අපි ඒක අයින් කරා මේක යට අඳින්න බැරි නිසා මම ඒක දැක්කා මංක බබාවා මේකනේ ඇඳන් හිටියේ බබා ඔව් දෙන්නගේ බබාද අලි බබා මම බබා නේද මට කියන්නේ ඉතින් දා මීටින් එකේ කවුරු හරි කෙනෙක් ආදරේ ප්‍රකාශ කරාද මම මෙයා කොහොමද ඒකුනේ මම ඉතින් කතා කරලා පර්ෆියුම් එකක් ඉස්සර මෙයාට මන් දුන්නේ ඒකන I love you ආ කොහොමද කිව්වේ I can what ඒක හිමීට කිව්වේ බයයිනේ අනිත් පැත්තේ මොනවයි හිටන්නේ කොහොමද කියන්නේ I love you නැත්නම් බැන්නේ නැවත් ප්‍රතිචාර කොහෙද තිබුණත් නෑ එයාට නෙමෙයි නිකන් මං ආවේ ඔකට නෙමෙයි කිව්වොත් ඉවරයි මොකක් ප්‍රතිචාරය වුණේ එතකොට මම ඉතින් 2-3 කිව්වා ඊට පස්සේ අපි වීඩියෝ කොස්ටියුම් ගන්න ගියා චමිල්ලාට හැපිද ඒකේ කොහමද දැන් ගීතේ කරන්න කලින් දෙන්නාට දෙන්න ආදරෙන් බැඳුනා ඔව් නැබැයි චමිල් දන්නේ අපි සෙට් වෙලා මෙච්චර මේ ඩිරෙක්ට් දන්නේ නැද ඩිරෙක්ට් දන්නේ මේ වීඩියෝ එකට විතරයි මේ කතා කරගත්තු ඊට පස්සේ වීඩියෝ එකක් කරාට පස්සේ ඉවර වෙනවා චමිල් ඔබ මාර පොරක් තමයි කියනකොට මොදානි මගේ යාළු කිද මානි කියලා මානි කියලා හරි හොඳයි I think එයා තමයි සපෝට් කරේ ඉතින් මම දන්නේ නැහැ නේ ඔව් හරි හොඳයි මම හිතන්නේ දැන් උතරෙන්ට පස්සේ දැන් තව දෙන්න හොරෙන් මුණ ගැහුණු දේවල් ඊට පස්සේ කොහොමද විවාහයක් දක්වා අදුර දිගේ වගේ දේවල් තියෙනවා නමුත් දැන් අද ආදරවන්තින්ගේ දිනේනේ මම ගියා ලස්සන ෆ්ලවර් එකට මල් ගන්නවා වගේම කේක් එකකුත් ගත්තා වැලන්ටයින්ස් ඩේ එකේ මම හිතුවා මේ කපල් එක දැන් I love you kiwa I love you 2 3 4 5 6 ඔක්කොම කිව්වා ඉතින් දැන් මම හිතන්නේ මේ කපල් එකම දැන් මේ අද වැලන්ටයින්ස් ඩේ මේ කේක් එක කැපුවොත් හොඳයි කියලා දෙන්නම ගමු ඔව් දෙන්නම එකට එකතුලා කපන්න එහෙනම් happy valentine's day දෙහත කාද්‍රේ වයිට් ස්ටෑන්ඩ් වලින් අපි හැමෝටම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා අදට විතරනේ හැමදාම ආදරෙන් ඉන්න. හැමදාම ආදරෙන් ඉන්න. කවන්න. ආදරේ පතුරන්න. කවන්න. ඔව් නැතුව. බබාට කවන්න බබා. කේක් තියනේ කවන්න. මං සාමාන්‍ය පැණි රස ගන්න අඩුයි. යන්ක උම්මා. අම්මට කවන්න මට. මම හරි ආසයි කන්නේ මට කවන්න ටක් ගන්න කවන්න. ඉරියක් කියලා කවන්න. ඕකේ. I always love Niroshaki. Me too. 3 4
රසයක කනකා කියලා. හොඳයි නම් අපි අද ආදරවන්තින්ගේ දිනේ රස කේකයක් කනවා. හොඳයි අපි ලව් බ්‍රේක් එක ගමු එහෙම නම්. නේද? ඔව් මොකද මේ පියා ගන්න බෑ කටපාඩම් දෙන්නේ. ඕනේ. දැන් කොහොමද බ්‍රේක් එක ගන්නෙ? ෂෙරිල් රන්. ඔකේ. හරිනේ. ලව් යූ. ලව් යූ. ලව් යූ. ලව් යූ 2 3 4 5 6 7 8 9 10. ආදරවන්තින්ගේ දිනේ දැන් රුවන් සහ ෂෙරිල් ආදර ප්‍රකාශ කර ගත් තැනට ගිහින් අපි කතා කරා. දැන් ඊට පස්සේ දැන් හොරෙන් කොච්චර හමු වුණාද? අර අහිංසක අම්මට බොරු කියලා ගිහිල්ලා කොහෙද කොහොමද? හොරෙන් ඇත්තටම මෙහෙම දෙයක් තිබුණා. මම පෞද්ගලික නිරෝෂක්‍ය අකමැතුණා මේ ප්‍රසිද්ධිය හමු වෙන්න. මොකද ඒක මටත් හොඳ නැහැ ෂෙරිල්ටත් හොඳ නැහැ. මම මෙයාට දවසක් අපි නුගේකට දෙවිලි පාරදුකද හම්බෙලා කිව්වා. මම කිව්වා ෂෙරිල් අපි එහෙම හම්බ වෙන එක හොඳ නැහැ. මේ මොකද ඒක මොකද මාවත් දැන් දන්නවනේ. මම පොපියුලර් වීගෙන එනවා. මාව මිනිස්සු දන්නවා. දැන් යනකොට ආරුවන් නේද මේ කියන්නේ. ඒකට ෂෙරිල් හොඳටම දන්නවා. ඒකට මම කිව්වා ඒක කැරක්ටර් වයිස් අපි දෙන්නටම ඒක හොඳ නැහැ. මම කිව්වා මේක කොහොම හරි අම්මට මමාට කියන්න ඕනේ. ජෙන්ටල්මන් කෙනෙක්. ඔව්. ඉතින් මෙයා කිව්වා මමාට කියන්න බෑ. මම මේව අනිවාර්යෙන් ඔක නතර කරනවා. හරි මේමයි. ඔව්. මෙයා එහෙම තමයි කිව්වා. මමා සැරයි. මං කෝ නෑ වා බය නැතු කියන්න. මං කෝ මේක ගෝඩ් මම ක්‍රිස්තියානි. මම මේ ක්‍රිස්තියානි. මං කෝ මේක ගෝඩ් අපි එකතු කරේ. මං කෝ කාටවත් ඒක මම කරන්න බෑ. බෑ මම කිව්වා එතනදී ඔයා කෙලින්ම ගෙදරට ඇවිල්ලා අහන්න. එතකොට බලමු මොනවද වෙන්නේ. අපිට අපි තනි තීරණ අරගෙන අපිට දුක් විඳිනවට වඩා දෙමෝපියන් කීටි මම කිව්වාම ඇත්තම කියනවා මම කැමති වුණේ නැහැ. ඇයි? එපා කිව්වා වයස තියනවා කියලා මට. ඕකේ. එතන මොකද කරේ? ඊට පස්සේ එහෙම කිව්වට මෙයා කිව්වා මට මම කැමති නෑ කියලා කිව්වා. ඊට පස්සේ දවසක් KFC එකේ මෙයාලා මොනවා ඩිනර් එකට ඇවිල්ලා මමයි බෙවලි බෙවලිගේ හස්බන්ඩ් ඔක්කොමලා කුවේට්ටල ඉන්නේ ඇවිල්ලා ඔක්කොමලා ඉන්නේ. ඒකට මෙයා මට හදිසි කතා කරා. ඕකේ. මෙමයයි මමලා ඔක්කොම කො මට බයයි ඔතේට ඉන්න මෙමයයි. නෑ නෑ ඔයා එන්නකෝ කියලා. ඊට පස්සේ ඉතින් මං ටුක් ටුක් එකේ මේ ආවා. මෙයා කිව්වා ගිටාර් එකක් දාගෙන ඉන්න. මම කන්වින්ස් කරන්න ගිටාරේ මොඩ ඉතින් මිතුරද ගිටාර් එක මම කො ගිටාර් එකවත් වහිනවා. ඊට පස්සේ කොහම හරි ආවා ගේප්ස් එකේ ඉන්නේ මම අර කතා කරා හලෝ කියලා කතා කරා. මෙයාගේ අක්කත් හිටියා අක්ක බදලා ඉන්න එක්කෙනා හිටියා කතා කරලා ඊට පස්සේ ගෙදර යන්න කිව්වා. ගෑ වෙලා නේ ගිහිල්ලා අපි පාටිය මෙරෑ වෙලා ගිහලා ඒ දින අරගෙන සින්දු කියලා මම එපාර මේ මසිනායාගේ වාහනේ මං ගෙදරින් ගේනද එදා කැමැත්ත ලැබුණද කැමැත්ත තිබ්බා. මම ඉතින් අම්මිය හැමතිස්සේ මම ඉතින් අම්මලා හැම එකපාරට කැමති වෙන්නේ නැහනේ. නමුත් සුබ පැත්තට බර වෙන විදිහ මං හිතන්නේ මට මෙහෙම කරන්න එහෙම අම්ම කෙනෙක් කොහොමත් බයයිනේ දරුවෙක්ට වැරදුනොත් අයියෝ ඒගලන් කියන දේ අහන්න ඕනේ අපි. නමුත් අර මම අම්මට කිව්වා ඉතින් අම්ම කිව්වා ඔයා බලන්න ඔයාගේ කැමැත්ත මම නෙමේ ජීවත් වෙන්නේ ඔයා ජීවත් වෙන්නේ. ඊට පස්සේ මම ගියා ගෙදර ගිහිල්ලා මම එක පර්සනලි මං කතා කරා. මම කිව්වා ෂෙරිල් කියන්නේ රුවන් ඔයා දන්නේ නැනේ ෂෙරිල් ගැන. ෂෙරිල් ඇවිල්ලා හරි දරුණු කැරක්ටර් එකක්. ඒ කියන්නේ ස්ටබන්. ස්ටබන් කියන්නේ හරි මොරණ්ඩුයි සරයි. ඉතින් මම දන්නේ නැහැ ඔයාට එයාව හදාගන්න පුළුවන් ඒද කියලා. ඒ කියන්නේ එයා සමායට කේන්ති යනවා එයා කොල්ලෙක් වගේ. ඒ වගේ කියලා තමයි අතර මට කිව්වා. ඒ මම අහලා තියෙනවා ඔයාට කොල්ලෙක්ව දෝනේ බදින්න කියලා. මම ඒවා කොල්ලෙක් තමයි. ඉතින් කිව්වා හරි මෙහෙමයි මමනේ දන්නේ ෂෙරිල් ගැන. ෂෙරිල් ඇවිල්ලා අර මේ නරක පැත්ත නරක වැඩ කරන හැම හිතුවක්කාරෙ මේ ඒ වගේ අර දන්නවනේ කෑක්. ඉතින් ඒ නිසා මම කිව්වා නෑ මට මං ගෝ පොඩි පොඩි දේවල් අපිට හදා ගන්න පුළුවන්. මම හදාගෙන ඉවසගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඔව්. හරි ඉතින් ආවගේ කැමැත්තනේ කියලා ඊට පස්සේ එහම ආශිර්වාද ඊට පස්සේ අපේ පවුල අය ඔක්කොමලා අපේ මෙයාලා ගෙදර ආවා. හැමෝගෙම ආශිර්වාදය ලැබුණා. ලැබුණා ඊට පස්සේ ඉක්මනින්ම ලව් එක අතර මාස 3-4ක් විතර තිබුණේ විවාහයට ගියා. විවාහයට යන්න එකම හේතුව තමයි අපි ඇයි තාම අපිට ආශ්‍රය කරන්න තිබුණ අපි අවුරුද්දක් විතර ඉඳලා මැරි කරමු කියලා. නමුත් මං මැරි කරනවට අවුරුදු 31යි මට. එතකොට මම මෙයාට 23යි. මගේ ඒජ් එකකින් බලපුවම මට මං හිතුවා නෑ මම මැරි කරන්න ඕනේ. ඒකයි සහ මෙයාත් අකමැත්තෙන් නේ මං කිව්වා
ඒක හොඳයින අපිට කොහේ ගියත් ප්‍රශ්නයක් නෑ. අපි ඒතර මැරි කරලා ඉන්න කපල් එක. ඉතින් තනියෙන් ගියා හොටෙල් එකට ගියත් කොහේ ගියත් කාටවත් මොනවක් කියන්න බෑ. දැන් නීතියෙකුත් දෙන්නගේ වෙලා ඉවරයි. අන්න ඒක. ඕකේ හොඳයි. එහෙමනම් මම හිතන්නේ මේ ශරීර දෙදායි නම් මම හිතන්නේ රුවන් ඔයාව මේ ඇද බල තියාගෙන තියෙන එයාගේ ගීතෙන් සංගීතෙන්නේ. ඒක තව අවස්ථාවක් තියෙනවා. හැබැයි ශරීරයට උදව් කරන්න වෙනවද? රුවන් කියන්නේ හැමසෙම ශරීර දිහා බැලුවම රුවන්ට ශරීරයෙන් ඇස් එහාට ගන්න බෑ කියලා ඉන්න ඔයාම සුරංගනාවක් වගේලු වැඩි පේන්නේ. හන්දක් වගේ පායලා. අන්න හරියට. ඒ හින්දා ඒ වෙලින් ගීත ගන්නකම් දැන් යනවා. දැන් විවාහ ප්‍රාප්ත වුණ දෙන්නෙක් තමයි ඉන්නේ රුවන් ශරීර වල. හරි දැන් මම දරගන්න ඕනේ. දැන් විවාහයට පස්සේ කොහොමද ජීවිතේ වෙනස් වුණාද? මොන වගේ වෙනස්කම්ද එහෙමනම්? ඒ වගේම දෙන්නෙක් විවාහ වුණාට පස්සේ ආදරය අලුත් කරගන්න දේවල් කරනවද? එහෙනම් ඒ මොනවද? අද ආදරවන්තයින්ගේ දිනේනේ. ඉත ලව් ටිප්ස් දරගන්න ඕනේ. විවාහයට පස්සේ ඇත්තටම මේ අපි චේන්ජස් කරේ ගොඩක්. ඉතින් මම
අපි ගොඩක් මම හිටියේ පැපිලියාන පැතිනුගේකට. ඉතින් මං ආසයි පැත්තට. ඉතින් විවාහ වුණ ගමන්ම අපි ප්ලේස් එක මාරු කළා. ලොකේෂන් චේන්ජ්. ඉතින් ලොකේෂන් චේන්ජ් වුණා කියන්නේ මෙයාගේ ගෙවල් පැත්තට. ඕකේ. ඉතින් මොකද හැමෙලා මම ගියත් මෙයාට ෆැමිලි එකේ කවුරු හරි ඉන්නවා. ඉතින් මම රැට යනවා ලෝල්ට. ඉතින් කවුරු හරි මෙයාත් එක්ක ඉන්නවනේ. ඉතින් අපි ඉස්සරම කරේ ලොකේෂන් එක චේන්ජ් කරා. ඊට පස්සේ අපි ජීවිතය අලුත් වුණා ඒකත් එක්ක. ජීවිතය අලුත් වුණා කියන්නේ අපි ආගම පැත්තෙන් ගොඩක් අපිට ගන්න දේවල් තියෙනවා. මොකද අපිට තනියෙන් කරන්න බෑ කිසි දෙයක්. මම හිතන විදියට අපිට ආගමක් තියෙනවා. ඉතින් ඒ දේ අනුව අපි හැමදේම කරන්නේ. අපි කවුන්සලින් ගොඩක් කරනවා. මොකද ඒ විවාහ ජීවිතයක් තුළදී ඒක අනිවාර්යයෙන්ම ඕන. නැත්තම් සමහර දේවල් වලදී නොගැලපීම් තියෙනවා. නැතුව නෙමෙයි තියෙනවා. ඒවත් හදාගන්න පුළුවන් අපිට කවුන්සිල් නේද? පාස්ටර් මාර්ගෙන් ගිහලා ඉතින් අපි ගොඩක් කියලා ඇඩ්වයිස් ගන්නවා. ඉවසීම කියන දේ තියෙන්න ඕනේ. මොන දේ ආවත් අපි දෙන්න තුල මොනාරි ගැටුමක් ආවත් මම හිතනවා හැම පවුලක් ගැටුමක් තියෙන්න ඕනේ විවාහ ජීවිතයක් සාර්ථක වෙන්න. මොන දේ ආවත් ඉවසීම තමයි දෙන්නර. මම ගොඩක් ඉවසනවා. මම ගොඩක් ඉවසන කෙනෙක්. මට කේන්ති යන කෙනෙක් වගේ මම ඉවසනවා. කේන්ති යනවා සමහර ඉවසනවා. ඉවසනවා. මම හිතනවා මම එක වෙලාවක් කල්පනා කරනවා මම වෙන්නේ මේ එහෙම හිතනවා ලෝකෙම ඉවසනවා කියන දේ තමයි. ඔව් මම හැම වෙලාවෙම මම දැන් වෙනස් වෙලා. මම අයින්සක වෙලා හිටියා. අයින්සක. මෙයා අයින්සකයි. ටිකයි. ටිකයි අයින්සකනේ රෝෂා. මෙයා තමයි ගොඩක්ම කේන්ති යන. නෑ නෑ ඉස්සර මම කේන්ති යන්නේ නෑ. ඉස්සර මම මෙහෙම ගහුවත් අනිත් පැත්ත තරණක දැන් ඇවිල්ලා දැන් දරුණු වෙලා. බයිබලෙ කියන විදිහට. හොඳයි හැබැයි නම් අද දෙහත කාදර වැටස්ථානේ දෙන්නටම අද ආදරවන්තයන් ගිදිරේනේ දෙන්නත් දෙන්න පොරොන්දුවක් වෙන්න ඕනේ. ෂෙරිල් රුවන්ගෙන් මොකක් හරි දෙයක් ඉල්ලන්න. රුවන් ෂෙරිල්ගෙන් මොකක් හරි දෙයක් ඉල්ලන්න දෙන්න ප්‍රොමිස් වෙන්න ඕනේ. අද සිට මතුවට මේ දේවල් වෙනස් ක්‍රමි එහෙම කරනවා කියලා. මොනවද ෂෙරිල්ට කියන්න තියෙන රුවන්ට? මම කියන්න තියෙන්නේ අපි පටන් ගත්ත මේ ආදරේ මරණකම්ම ඉන්න ඕනේ කියන එක තමයි. මොන ප්‍රශ්න ආවත් කොහේ යා සාලේ කියන්නේ ඕනේ තාලේ ඒක කියන්නේ නේද ඒ විදිහට චෙක්ටිගේ ඇමරිකා අන්න අපි ආදරේ කරා වගේම පටන් ගත්තා වගේම මරණකම්ම මේ ආදරේ තියෙන්න ඕනේ මොන ප්‍රශ්න ආවත් ඉවසීමෙන් හැමදේම ජයග්‍රහණය කරලා ගෙනියන්න ඕනේ කියන එක තමයි කියන්නේ මම කියන්න තියෙන්නේ අපි මම මේ ලෝකෙන් අයින් වෙනතුරු මම ඔයා එක්ක විතරයි ඉන්නේ ඒක වෙනස් වෙන්නේ මොන දේ ආවත් මොන කුණාටු ආවත් හැලහැප්පින් ආවත් මොන කුණාටුවකටත් මොන දේකටත් ඒක මොන පර්වතයක් ආවත් ඒක අයින් වෙන්නේ මේ හැමදේම ඉමෝෂනල් වුණා නේද මං හිතන්නේ ලස්සන හාදුවක් දෙන්න ඕනේ මේ වෙලාවේ ඕකේ හොඳයි එහෙමනම් රුවන් ෂෙරිල් ඔය දෙන්නගේ ආදරේ කොහෙතරම්ද කියලා මම ඇසින්දුරු සාක්ෂි දෙන්නගේ වැස් මොයිස් වෙලා තියෙන්නේ හොඳයි ඉතින් අද දෙහත්ක ආදර රෙස්ටරන්ට් එකේ ඔයගොල්ලෝ ආදර කතාව කිව්වා ලස්සන කපල් එකක් ලස්සන ආදර කතාවක් ඉතින් මම මගේ පැත්තෙන් ලස්සන දේවල් ටිකක් ප්ලාස්ටික් කරා මම ගියා ලස්සන ෆ්ලෝරා වෙත ගිහිල්ලා මන්දන ෂෙරිල් හරිය කැමති කියලා ලස්සන මල් වලට නේද අනිවාර්යෙන් ආජ ලස්සන මල් කලඹක් මොකද ෂෙරිල් ලස්සනට ඉන්න කැමති රුවන් ලස්සනට ඉන්නවට කැමති නේද රුවන් ඇත්තටම ලස්සන දිනේ ෂෙරිල් නිසා මොකද මේ ඇත්තටම ෂෙරිල් තමයි මගේ ඇඳුම පවා හෙයාර් ස්ටයිල් ගොඩක් කරලාට චේන්ජ් වෙනවා මාසෙන් මාසෙට ඉතින් මේ සමාට ඉස්සර අපි මං ස්කින් එකේ මූණ ගැන හිතන්නේ ක්ලීන් අප් දානවා රූපලාවන්‍ය කටයුතු හෙයාර් ස්ටයිලින් නේද මේ කිට් මම ඇඳුමක් බව මෙයාගේ මැචි වාව් හොඳයි එහෙමනම් මම හිතන්නේ දෙන්නටම මේ හොඳ රොමෑන්ටික් හොලිඩේ එකක් අවශ්‍යයි කියලා මම තීරණය කළා. මොකද මම තමයි ලව් ගුරු. කවුද? ලව් ගුරු. ඉතින් මම හිතුවා ඔය දෙන්නම යවන්න ඕනේ කියලා මීගම් වලට. ලස්සන කනක් මේ ජෙට් වින් සී. ජෙට් වින් සී එකට ගිහිලා රුවන් සහ ෂෙරිල් යොල ලස්සන ආදරණීය නිවාඩුවකට ගන්න. අපි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. එහෙ අය බලාගෙන ඉන්නවා ඔයාලා කවද දෙන්නේ කියලා. Okay, එනම් යන්න. ඔන්න අපේ ටැග් එක. Okay. ආදරවන්තින් ගේ. Thank you. All right. You're most welcome. And I think other they had the card restaurant ආවට ස්තුතියි.
මම නම් ගොඩක් සතුටුයි. ඔය දෙන්න මොකද කියන්නේ? ඇත්තටම මට නම් දාලයන්ට දුකයි. මොකද මේ වගේ ලස්සන තැනක්. ඔයා ලස්සන තැනක ඉන්නේ. ඔයත් ලස්සනයි. Thank you. වටෙත් ඇත්තටම ලස්සන කරලා දිනවා. ඉතින් ඒක ඇත්තටම ක්‍රෙඩිට් යන්න ඕනේ අපේ අමල් සහෝදරයතුරු මුළු ක්‍රූ එකටම. ඉතින් යාලට තෑන්ක්ස් කරනවා. අපිව ලස්සන කරන්න ඔයාලා හැමදේම ලස්සන කරලා දීලා දෙනවා. එහෙනම් මේ හැමෝන්ටම අපි කියලා ආදරේ කියන ගමන් දෙහතක ආදරේ වැටස්ථානයෙන් අපි බයි කියන විදිහකුත් තියෙනවා. ඔව්. අද අපි කියන්නේ ආදරෙන් ඉන්න කියන්නේ ආදරෙන් ඉන්න ආදරේ දෙන්න ආදරේ දෙන්න ආදරේ පතුරවන්න ආදරේ පතුරවන්න මේ දෙහතක ආදරේ මේ දෙහතක ආදරේ